පිරිමින් මූුණ දෙන ලොකුම ගෙටළුවට ඇති සරලම සහ ස්වාභාවිකම ක්‍රමය ගැනයි අදපි මේ ීඩියෝවෙෙන් ඔොයාලට අරගෙන ආාවේ. පිරිමි මූුණ දෙන ලොකුම ගෙටලුවක් විදිට ලීංගික අප්‍රාණිකත්වය දක්වන්න පුළුවන්. විවිධපෙති කරල් එන්නත් ගැන වගේම ව්‍යජ අවසද ගැනත් මෙහිදයක්පි කියනවා. පෙත්ත වැරදුනුතින් ලොකු අමාළුවක වැටෙන්න්න හේතුවෙන මේ කෘතිම බේත්වලට වැඩිය. හොඳ ප්‍රතිඵල ලබා දෙන, සා භාවික උත්තේජයක් විදියට දැන් කෝමාරිකා ගැන නවතමාත් දෙනයකින් තහුරු වෙලා තියෙනවා කෝමාඩිකා ජෙල්තුලඇති විධ පෝෂණ සංඥෝගයන් මේ සඳහා ආධාර වන බව එයින් කියවෙනවා රූපලාවා්‍ය අමුද්‍රව්‍යයක් විදියටත් ලෝකපුරාම භාවිතාවන කෝමාරිකා ආනයුත්වේද වෛදද ප්‍රතිකාරකම සඳහත් නැතිවම බරි औෂ දෙයක් කෝමාරිකාතුළ අන්තර්ගත වන කාමනික ජර්මේනියම් සංයෝගය මගින් මිනිසාගේ රුදින පීඩනය ස්වාපාවිකම ක්‍රියාත්මක කරන බවයි නවත් දෙන මගින් තහුරු කල තියෙන්න්නේ. මේනිසා ව්‍යක්‍රා පෙත්තේ ක්‍රියාකාරිත්වයම වඩාත් ආරක්ෂිතව කෝමානිකාමගින් ලබා දෙෙන බවයි. එන් කියන්නේ? කාමනික ජර්මේනියම් සංයෝගය හතු සුදුලූුණ වැනි ආහාරතුළත් අඩංුවෙනවා. කෝමාරිකා තුළ අන්තර්ගත වන තවත් එ සංයෝගයක් වන ඉසොසිට්‍රේට් කැල්සියම්ස් ලටස් මගින් ශරීරයේ අවයාව කෙරෙහි සිදුවන රුදිර සංසරණය නිසිලස නි්‍යාමනය කන්නවා. ඒ වගේම කෝමාරිකා මගින් ශරීරයේ LL ඒකඇන්නේ කෝලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සහ H හෙවත්. ොඳ කොලස්ටරෝල් මට්ම වැඩි කිරීමත් සිදුකරන්නවා. මේ හේතු නිසා රුදිර සැපවුමක් නොළබුණත් මේ හේතුව නැති කරන්න නිසා කෝමාරිකා හොඳ වාජිකරණයක් විදියට ක්‍රියා කරන බවයි අධධන මගින් පෙන්වා දෙන්නේ. ීීටග දමනිවල රෝග ඇති පුත්කලයින්ගේ හදවතේ ප්‍රමාණවත් පරිදි ක්සිජන් නොමතිවීම නිසා. ඇතිවන ගොම්පස තක්ව සහා බාහුව වේදනාව නැත්නම් ඇන්ගිනා රෝගී තත්වයට කෝමාරිකා තුළ අධිකලස අඩංගුවන කෝලික් අම්ලය මැගනීසියම් සහ විටමින් නී නිසා සහනයක් සපයාගන්න පුළුවන් වෙනවා. කෝමාරිකා මගින් හදවතේ රෝගන් නිිවාරණය කිරීම, රුදිර සැපයම වර්ධනය කිරීම සහ තමස්ත රුදිරසංසරණ පද්ධතියම සුවදායකව පවත්වා ගඩනිසා. කෝමාරිකා, ලිංගාශිත රුදිර සංසරණය මනාව පාලනයට සමත්කම් දක්වනවා. මේ නිසායි පිරිිමි පුද්ගලයින් හට කෝමාරිකාජෙල් ආහාරයට ගැනීම මගින් තම පූෂශක්තිය වර්ධනය කරගත හැකි බවට කරුණු ඉදිරිපත් කලා තියෙන්න්නේ. නමුත් හිතුමතේ කෝමාරිකා එක නිගට ගිල දැමීම පිළීමක් වෙන්න එනැහැ. මීට අමතරව යෝනියේ ලිහිසි ශ්‍රාාවයන් නිසිලස නිෂ්පාදනය නොවන කාන්තාවන් සඳහා. සාභාවික ලිහිසි රාවකයක් ලෙසත් කෝමාරිකා භාවිතා කරන්න පුළුවන් මේ සියල්ලම වෛ්‍ය උපදේශනමත කරන්න ඕන. එතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නන් අමත කරන්න එපා. ඔබතාමත් අප YouTube චැනල සබස්කරයිබ් කරලනැත් නම් දැන්ම සබස්කරයිප් කරන්න. මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබවිතට ගෙන්වා ගැනීමට බෙන්ලයිකන්න එක කලික් කරන්න. මේ ดีෝබ හොඳයි කියලා හිතනවනம், லைக் කல்ல යාළුවන් ටන්බලන ෂයා කරන්න.